එයනු ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට PCR පරීක්ෂණවලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථානවල සිදු නොකිරීමට සහ බලපත්‍ර සහිත තොග වෙළඳුන්ට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කර ඇති බවයි. එයටතේ එක් ආයතනයකට වාහන 15ක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමටද මේ වන විට පියවරගෙන තිබෙන අතර සුපිරි වෙළඳ සංකීර්ණද විවෘත කර බාණ්ඩ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. යනු අද ආර්ථික මධ්‍යස්ථාන විශ්ව විචාරණය කිරීමටද පියවරගෙන තිබුණා. සියලුම ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කරලා බලලා ආර්ථික මධ්‍යස්ථාන වල දැනට තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා මහජනතාවගේ අවශ්‍යතාවයන් එළවලු එවගේම පළතුරු සහ ආහාර අවශ්‍යතාවයන් වෙනුවෙන් සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට දිනේ තොග වෙළඳාම සඳහා විවෘත කිරීමට ගරු අමාත්‍යතුමන්ලා දෙපළ ඇතුළු සියලුම නිලධාරීන් එකට එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඒ අනුව අපි හෙට දවසේ තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන නාරහැම්පිට රත්මලාන බෝකුන්දර වේයන්ගොඩ සහ වැලිසර කියන ආර්ථික මධ්‍යස්ථාන आर्थिक मध्यस्थान जनता विशेष जनता प्रमाण අපිට ලැබෙන විදිහට නුවරඑළිය දිසාපතිතුමාත් ඒ වගේම දඹුල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයනුත් අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. සාධාරණ බිලකට ජනතාවට අවශ්‍ය සියලුම එළවලු වර්ග සහ ආහාර ද්‍රව්‍ය අපි ආර්ථික මධ්‍යස්ථාන හරහා ලබා දීමට කටයුතු කරනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.